නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමං කෝචි උත්තසති නපිහං භායාමි කස්සචි මෙත්තා බලේනුපත්ථන්தோ රමාමි පවනේ තදාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ පූර්ව චරිතයක් ගැන හැරපාමින් දේශනා කළ ගාථාවක් ඉදිරිපත් කරන්න යෙදුණේ. මේ ගාථාව සඳහන් වෙන්නේ ජාතක පාලියට. මේ ඇතුළත් වන්නේ ස්වර්ණ සාම ජාතකයට. බඹලවින් චුත වී ආව දෙපළක් ගංගානං ගඟේ එගොඩ මෙගොඩ මහා පුණ්‍යවන්ත ජීවිත දෙන්නේ දෙකක් ඇති දෙන්නේ හැටියට උපන්නා. බ්‍රාහ්මණ වංශික මේ දෙන්නා එක දවසේ උපන්නේ, එක දවසේ බඹලවින් චුතු වුණේ. මේ දෙන්න බඹලෝට ගියෙත් එක විදිහේ ධ්‍යාන වඩලා. ඉතින් මේ දෙදෙනා තරුණ වියේදී දෙමෝපියන්ගේ බලවත් ඉල්ලීම නිසා අකමැත්තෙන් විවාහ වුණා. නමුත් මේ දෙන්නා බ්‍රහ්මයන් වාගේ බ්‍රහ්මචාරී. මේ දෙන්නාම වනගතව තවුස් කයිද්දෙන් කැයිදි වුණා. ගඩි කල් යන්න ඉස්සර වෙලා මේ දෙන්නගේ සීල තේජසින් සක්දෙව් රජතුමානන්ගේ අස්න උණු වෙලා දකින්න ආවා. ඇවිල්ලා උපදේශයක් දුන්නා. තමුන්නාසේලා දෙන්න පුතෙක් ලබන්න ප්‍රාර්ථනා කරන්නයි කිව්වේ. නෑ, අපි බ්‍රහ්මචාරී. අපි කෙසේවත් සීලේ බෙහෙද කරන්නේ නෑ. නෑ, සීලේ බෙහෙදේ නොවන හැටියට අධිෂ්ඨාන කරන්න කිව්වේ. ඒ වගේම දෙව්ලොවෙන් චුත වී ඇවිත් බෝධිසත්වයන් වහන්සේ ඒ මව් කුසේ උපන්නා. කං කුවක් වාගේ බොහෝම ලස්සන සිරුර. මේ දරුවාට නම තැබුවා ස්වර්ණ කුමාරය, ස්වර්ණ සාම කුමාරයා. මේ දරුවා බොහෝම සිවුමැලි බැවින් අසපුයේ නවත්තලා මව්පේ දෙන්න පලාපල වතුර දර මේවා ගෙනල්ල පෝෂණය කළා. දරුවා තරුණ වියට පත්වෙන කාලයේදී මව්පේ දෙන්නගේම දැස සර්ප විෂයෙන් අන්ධ වුණා. එදා පටන් මේ ස්වර්ණ සාම කුමාරයා මෞපිය උවතැන් කළා. මේ අතර පුදුම සිද්ධියක්. ඒ කියන්නේ මේ කුමාරයන් වහන්සේ සසර අනන්ත කාලයක් කල්ප ලක්ෂ ගණන් කල්ප අසංක ගණන් දියුණු කරපු මෛත්‍රියක් තිබුණා. ඒ ජීවිතයේ විශේෂයෙන් මෙත්තා භාවනාව දියුණු කරමින් සිටියේ. මුළු වනාන්තරයේම මිනිස්යෝද අමනුෂ්‍යෝද, වනාන්තරයේ මිනිස්සු බොහොම අඩුයි, අමනුෂ්‍යෝද තිරිසංගත සත්වද පක්ෂීනුද සර්පයෝද කොම මෛත්‍රී සාගත වුණා. ආශ්චර්යයක් නේද? එකම දරුවාගේ මෛත්‍රී බලින් මුළු වනාන්තරයට අභය ලැබුණා. කිසි කෙනෙකුට කිසි කසතුවකින් හිංසාවක් නැහැ. ඔය අතර බාණානසී කසේ රජතුමා මුව දඩේම යන අතර මේ පුදුමයක් දැක්කා. මේ කුමාරයා වතුර ගේන්න යන්නේ ගඟට. වතුර භාජනයේ තියන්නේ මුවන් දෙන්නේගේ පිටමැද්දේ. මුවන් දෙන්නේ එකතු වෙනවා, ලං වෙනවා මේ මෛත්‍රී බලේ. මේ දෙන්න ඈතට වෙන්නේ නැතුව ගානකට කේ නඟනවා. මේ දෙන්නගේ අතරේ තමයි වතුර භාජනේ. ඉතින් ගඟට ගිහින් වතුර පෙරලා මුවන් දෙන්නගේ උඩේ තියන්න හදනකොට මේ කුමාරයන් වහන්සේගේ ස්වරූපය දැකීමෙන් රජුරෝ විස්මිත වුණා. කවුද මේ බලන්නේ කියලා විසිතෝපි ඊදලකින් විද්දා. ඒ කුමාරයන් වහන්සේගේ පපුව විනිවිද ගියා. කුමාරයන් වහන්සේ ලේවමනේ කරලා මව්පියන් ඉන්න දිහාවට නැල්ලේ දිගා වුණා. කියා හිටියා, මගේ දැස නොපෙනෙන මගේ මව්පියන් දෙන්න බලන්නේ කවුද? මේ කියනකොට රජුරෝ ලංගුණ ඇත්තට මිනිසියෙක් බව දැනගෙන ඇස් කියා හිටියා, තමුන්හාසගේ මව්පියන් මං උපස්ථාන කරන්නම්, දුක් වෙන්න එපා. ඉතින් මව්පියන් ඉන්න තැන අහගත්තා. මව්පියන් දෙන්න ළඟට ගියා මේ රජුරෝ. මව්පියෝ දෙන්න තේරුම් ගත්ත වෙන කෙනෙක් බව ඇසුව, කවුද ඔබ? මම සාම කුමාරයා කිව්වට බාරගත්තේ නෑ. පස්සේ සීල විස්තරය කිව්වා. මව්පියෝ අඳලා ඒ දෙන්න මේ රජතුමාත් එක්කම ආවා ගඟට.
ඒ වෙනකොට කුමාරයන් වහන්සේ සිහි මූර්ඡා වෙලා. පස්සේ මේ මව්පිය දෙන්න මේ දරුවා වඩාගෙන දිම වාඩි වෙලා දෙන්න දෙපැත්තෙන් වඩාගෙන සත්‍යක්‍රියා කරමින් හිටියා. ඔය අතර අහසේ දේවතා දුවක්ද සත්‍යක්‍රියා කරමින් හිටියා. රජ්ජුරුවෝ ඉතින් මහත්ම කම්පණයට පත් වෙලා බලා හිටියා. පුදුමේ කියන්නේ උදේ පාන්දර වෙනකොට දරුවාගේ විෂ බැහැල ගියා. තුවාලේ සුව වුණා. මව්පිය දෙන්නගේ ඇස් දෙකත් නිරෝගී වුණා. උදේ පාන්දර එළියේ වැටුණා. රජතුමා මේ ආශ්චර්ය දැකලා විස්මිත වෙලා වැඳලා සමාව ගත්තා. සමා වර්ග නෙදා පටන් ඒ රජතුමා කිසිම සතෙක් නොමරන මස් මාංශයක් නොකන කෙනෙක් බවට පත් වුණා. මේ කවුද? එදා මව්පිය දෙතලා අද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ වගේම භද්‍රා කාපිලාන රහත් මෙහෙණින් වහන්සේ. එදා රජතුමාද අනද මාහිමියන් වහන්සේ. එදා ස්වර්ණ සාම බෝසතාණන් වහන්සේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. මෙයින් අපට පැහැදිලි වෙනවා පින්වතුනි, එක සංකානයක ඇතිවෙන මෛත්‍රිය කරුණාව මොනතරම් සත්ව සංඛ්‍යාවකට පිහිට වෙනවද? එදා මේ ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රී බලය නිසා මුළු මහත් වනාන්තරයේ කිසිම සතෙකු නොමරණ තත්ත්වයට සාමකාමී වුණා නේද? මේ තමයි මෛත්‍රී බලය. පින්තුන් අහලා ඇති, ධර්මාශෝක රජ සමයේ වැඩි හිටි මහා අශ්වගුත්ත මහ රහතන් වහන්සේ වින්ධ්‍යා වනාන්තරයේ මහා වත්තනී කියන ආරණ්‍ය වැඩ හිටි. 30,000 උන්වහන්සේගේ ශිෂ්‍යෝ රහත් වෙලා හිටියා ඒ වනාන්තරේ. මේ රහතන් වහන්සේ මෛත්‍රී ධ්‍යානයෙන් අග්‍රයි. ඒ නිසාම මුළු මහා වනාන්තරයේ සීලෝම සක්කයෝ සමගි. ඒ මුළු වනාන්තරයටම අභිහෙදානි ලැබී තිබුණා. මේක ආශ්චර්ය දෙයක්. සාරුවඥන් වහන්සේ පංචශීලයේ විස්තර කරන තැන සඳහන් කරනවා, යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින්නේ මේ කියලා ශික්ෂාපදයේ සමාදන්ව රකිනවා නම් මුළු ලෝක ධාතුවේ අනන්ත සත්‍යයන් අභය දුන්නා වෙනවා. එවාගෙම අදින්නා දාන වේරමණී ශික්ෂාපදයේ සමාදන්ව රකිනවා නම්, කාමේසු මිච්ඡාචාර වේරමණී ශික්ෂාපදයේ රකිනවා නම්, මුසාවාදා වේරමණී ශික්ෂාපදයේ සමාදන්ව රකිනවා නම්, සුරාපාන ශික්ෂාපදයේ මැනවින් ආරක්ෂා කරනවා නම් මුළු ලෝක ධාතුවේ අනන්ත සත්‍යයන් අභිනදානියක් දුන්නා වෙනවා කියන එක දේශනාවේ සඳහන් වෙනවා. මේ අභිදානයේ කියන එක පින්නතුනි, අපේ මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාතිවල පුරුදු කරපු වටිනා පාරමිතාවක්. අභිදානේ දානෙන් තියෙන කොටස් තුනක්. විනය ක්‍රමයකට දාන වස්තු හතරයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. සූත්‍රාන්ත ක්‍රමයකට දාන වස්තු 10යි. අන්නං, පානං, වත්තං, යානං, මාලා, ගන්ධ, විලේපනං, සේයාවසත, පදේකයං. මේ කියන්නේ 10 තමයි සූත්‍රාන්ත ක්‍රමයේට දාන වස්තු. අභිධර්ම ක්‍රමයේ තියෙනවා දාන වස්තු 6ක්. වර්ණ දානය, ශබ්ද දානය, ගන්ධ දානය, රස දානය, ස්පර්ශ දානය, ධර්ම දානය කියලා. එයින් මේ ධර්ම දානය කියන එක කොටස් තුනකට බෙදෙනවා. ඕජ දාන, පාන දාන, ජීවිත දාන කියලා. ඕජ දාන කියන්නේ සප්ති නවනීත තේල මදු පානිත ආදී ඕජා සම්පන්න ආහාර පාන ද්‍රව්‍ය පරිත්‍යාගය. ඕජ දාන. පාන දාන කියන්නේ අෂ්ටපාන ගිලන් පසු. අෂ්ටපාන වලට අනුලෝම වන පළතුරු යස වර්ග සියල්ල පාන දාන. ජීවිත දාන කියන එක විසු විවිධාකාරයෙන් බෙදලා යනවා. ජීවිත දාන කියන අභය දාන කියන එක ධර්ම දාන කියන එක මෙතන සඳහන් වෙනවා ගිලානෝපස්ථානේ ජීවිත දානය. එවාගෙම ගිලනොන්දු බෙහෙත් හේතාදී පරිත්‍යාග කිරීම, ගිලනොන්දු වෛද්‍ය ප්‍රතිකාර සලසාලීම, වෛද්‍ය සේවය සිදු කිරීම, මේ ඔක්කොම ජීවිත දානයේ ධර්ම දානයක්. එවාගෙම තවදුරට පංසින් නොරකින්නෙකු පංචශීලයේ රකින්න තත්ත්වයට පමුණු වුණු ඒකත් ධර්ම දානය. ධර්මයේ දේශනා කිරීම, දහම් පොත්පත් කියවීම, මුද්‍රණය කිරීම, බෙදා දීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්ම අනුශාසනා කිරීම, මොක්කොම ධර්ම දාන. ඒකම මෙතන සඳහන් වුණා මේ ජීවිත දානය කියලා වචනයක්. දැන් මේ ජීවිත දානය කියන එක විවිධාකාරයෙන් බෙදලා තියෙන හැටි පැහැදිලියි. එයින් එකක් තමයි මරණයට කැප වූ සත්වයන්ට අභය ලබා දීම. මේ අභය කියන එක ඉතා වැදගත් වචනයක් පින්නතුනි. අභය කියනවා සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු. උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා, සතෝ අකූජනෝ නාම ධම්මචක්කේහි සංයුතු,
තිරීතස්ස අපාලම්බු සත්‍යස්ස පරිවාරණං ධම්මාහං සාරතිං භූමි සම්මාදිට්ඨි පුරේ ජවං යස්ස ඒතා දිසං යානං ඉත්‍යා පුරිසස්සවා සමේ ඒතේන යානේන නිබ්බානස්සේව සම්තිති. මේ ධර්මරත් සූත්‍රයේ සඳහන් වෙනවා අභයා නාම සාදිසා, ඒ දිශාව අභය දිශාවයි. කොහෙද? අමා මහ නිවනයි. උජකෝ නාම සෝමග්ගෝ, ඒ අභය දිශාවට වැටි ඇති මාර්ගයේ ඍජු මාර්ගයයි, ආර්ය අෂ්ටාංග මාර්ගය. එවාගේම රතෝ අකූජනෝ නාම, මේ ගමන් කරන ආර්ය අෂ්ටාංග මාර්ග රතයේ බොහෝම නිහඬයි, කිසිම ශබ්දයක් නැහැ. ධම්ම චක්කේහි සංයුතෝ, ඒ රතේ චක්‍ර යුගලයේ ධර්මයයි. කිරියතස අපාලම්බු, කිරියොත්තපදික තමයි වාඩි වෙන්න පුවරුව. සතස්ස පරිවාරණං සීය, ඒ යානාවේ ආවරණයයි. ධම්මාහං සාරතිං භූමි, නවලෝතුරා ධර්මයේ මේ ධර්ම යානාවේ සාරතියයි, ඒවා සියදුරයි. සම්මාදිට්ඨි පුරේ ජවං, ඉදිරියෙන් යන අශ්වයා තමයි සම්මාදිට්ඨි. යම් කෙනෙකුට මෙවැනි යානාවක් තියෙනවා නම් ඒ කාන්තෙන් ඒ තැනැත්තා අභය දිසා වූ අමා මහ නිවනට පත් වෙනවා. මෙන්න මේකයි මෙහි සඳහන් වෙන්නේ. ඉන්නතුන් අහල ඇති, අපේ බෝසතාණන් වහන්සේ මිනිසෙකු වශයෙන් නෙවෙයි තිරිසංගත සතුන් වෙලා මුළු ලෝකවාසීන්ට අභය දුන්න අවස්ථාවල් අහල ඇති. නිග්‍රෝධ නික ජාතක දේශින අහලා තියෙනවානේ. ඒ කියන්නේ නිග්‍රෝධ මුවා, කාල මුවා කියලා මුව නායකයන් දෙන්නේ හිටියා. රජ්ජුරු මුව දඩේ මේ නිතර යන නිසා ජනතාව එකතු වෙලා විශාල වනාන්තරයක් වට කරලා උයන කොතු කරලා උයනට මුවන් දක්වාගෙන ආවා. දාස් ගණන් මුවා. පස්සේ රජ්ජුරු නියම කළා මේ ලොකු මුවන් දෙන්නට අභය දෙනවා. ඒ දෙන්නට විඳින්න එපා, මරන්න එපා. එක එක දාසට එක එක මුවෙක් මරා ගත යුතුයි කියලා තමන්ගේ අයට ඉදාන කළ තිබුණා. ඉතින් මේ විදිහට මේ මුව රංචෝ දෙන් දෙකක් නිසා දෙකේම නායකයෝ දෙන්න කතිකා කළා, මාරුවෙන් මාරුවට එක එක නා එක එක මුව රංචුවෙන් දෙමු කියලා. ඔය අතර මේ නිග්‍රෝධ මුව රජ්ජුරුව අපේ බෝධිසත්වයෝ, කාල මුව රජ්ජුරුව දෙව්දත්තර, කාල මුව රජ්ජුරුවන්ගේ පිරිසේ හිටියා ගර්භණී මුව දෙනා. හරියටම හෙට දවසේ එතුමියට දිනේ පැවරුණා. එතුමිය වැඳලා කීවා තමන්ගේ නායකයාට, ස්වාමීනි මගේ කුසේ දරුවෙක් ඉන්නවා, අනේ මේ දරුවා හැදිලා වැල්ල වුණාම දස් දෙකට පුළුවන්නේ, එනිසා මං වෙනුවට වෙන කෙනෙක් අද යොදන්න කිව්වා. බෑ බෑ තමම යන්න ඕනි කියලා කාලමුවා ඉදාන කර. නමුත් මෙතුමියට හිතක් පහළ වුණා, අනේ අනිත් මුව රජුරවන්වත් ගිහලා කියලා බලන්න ඕනි කියලා. නිග්‍රෝධ මුව රජුරවන් ළඟට හැරි වැඳලා කිව්වා, අනේ ස්වාමීනි මගේ කුසේ දරුවෙක් ඉන්නවා පැටියේ, හෙට දාසේ මටයි වාරේ තියෙන්නේ, මගේ වාරයට වෙන කෙනෙක් යොදන්න පුළුවන් නම් ලොකු පිනක්, ලොකු උපකාරයක් කිව්වාම බොහොම හොඳයි, මම ඒකට පෙනී හිටින ඔබ බය වෙන්න එපා කියලා මේ මුවත්තේට සතුට සම්සන දෙල්ල දුන්නා, අබල දුන්නා. ඊළ මුව රජුරෝම ගිහින් දංගෙදී දෙල්ල තියානෙ කියා. හැබැයි මේ අනික් කිසි මුවෙකුට කතා කරන්න බෑ මිනිස් බසින්. බෝධිසත්වයන් වහන්සේට පුළුවන්. මේක සමාජ සැක කරන සමහර අය. ඒක අර්ථ කතාවේ කියනවා පින්නතුනි, යම් දාසක නියත විවරණ ලැබුවා නම් බෝසතුන් වහන්සේ එදයින් පසුව මොනම කිරිසන් භවයක උපන්නත් පක්ෂියෙක් වුණත්, සූපාවෙක් වුණත්, නාගයෙක් වුණත් මනුෂ්‍ය භාෂාවෙන් කතා කරන්න පුළුවන්. වෙන කාටවත් එහෙම බෑ. ඒක බෝධිසත්වයන් වහන්සේගේ අර ප්‍රඥා බලය. ඉතින් මේ නිග්‍රෝධ මුවා ගිහිල්ලා දංගෙදී දෙල්ල කියන හැටිය. ඉතින් මුවා මරන්න යන මේ ආරක්ෂමියා දැක්ක මේ මුව රජුරු. ආකාශ රජුරුවන්ට දැනන් දුන්න මෙන්න අද මුව රජුරුව දෙල්ල කියන ඉන්න. පස්සේ කොහේට එයාට මේ ඝාතනය කරන්න එපා කිව්වා. පස්සේ රජුරුව ඇමතිවත් එක ගියා බලන්න. ගියාම කිව්වා තමුන් අයින් වෙන්න කියලා. කිව්වා මං අයින් වෙන්නේ නෑ. මේ සතිය අයින්නේ මව කෙනෙක් උදෙසා මම මේ දෙල්ල කියන ඉන්න. සමන්නාසට අභය දීලා තියෙනවා. එන්ස අයින් වෙන්න කිව්වා. නෑ මට අභය දීලා වැඩක් නෑ. මගේ රංචුවට අභය දීලා වැඩක් නෑ. මේ මුවන්ඩ පමණක් අභය දීලා වැඩක් නෑ. මේ ගොඩ හැසිරෙන, දී හැසිරෙන, අහසේ හැසිරෙන, අපාද දෙපාද චතුස්පාද බහුපාද සෑම සත්‍යයකට අභය දුන්නොත් තමයි මම මෙතනින් දෙල්ල ඉවත් කරගන්නේ කිව්වා. කජිරු පුදුම වුණා මේ මිනිස් බකින් කරන කතාව. මිනිස්සෙක්වත් මෙහෙම කියන්නේ තමන්ගේ පණ බේරගන්නයි බලන්නේ. නමුත් මේ නිග්‍රෝධ මුව නායකතුමා කිව්වේ මට පමණක් නෙමෙයි, මේ මුවන්ට පමණක් නෙමෙයි, අහසේ හැසිරෙන, පොළවේ හැසිරෙන, ජලයේ හැසිරෙන,
අපාද දිපාද චතුස්පාද බහුපාද හැම සත්වයකට අභය දෙන්නට ඕන. එහෙම දුන්නොත් තමයි මම මේකින් ඉවත් වෙන්නේ කිව්වා. රජ්ජුරුව විස්මිත වෙලා කිව්වා, "ඔව්, මම ඔක්කොටම අභය දෙන්නවා ඉවත් වෙන්නයි" කිව්වා. පස්සේ කිව්වා, "ඉවත් කළාම මදි. තමුන්නාස මං ඉදිරියේ පොරොන්දු වෙන්නේ මින් ඉදිරියට සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මිච්ඡා ව්‍යාචරණේ නැහැ, බොරු කියන්නේ, පරුෂ බස් කියන්නේ, හිස් බස් කියන්නේ, එවාගෙම කේලම් කියන්නේ නැහැ, එවාගෙම සුරා බොන්නේ නැහැ කියලා මං ඉදිරියේ පොරොන්දු වෙන්නයි කිව්වා." ආචාර්යයක් නේද මං පුන් පින්නතුනි. ඒ කියන්නේ මේ සිව්පාවෙක් කියලා. මේ තරම් දෙපා ඇති රජ කෙනෙකුට ආවාද කරන තරම් දක්ෂ වුණේ මොන බලයක්ද? මේ සසරදී පුරුදු කරගත්තේ මෛත්‍රිය කරුණාව පෙරට කොට ඇති ප්‍රඥා බලය. ඉතින් මේ විදිහට රජුරෝ පුදුම විදිහට දමනේ වුණා. එදා පටන් නිති පන්සිල් රකින්නේ වුණා, පොහොයාට සීල් රකින්නේ වුණා, දස රාජ ධර්මයේ තනුව පවතින්නේ වුණා. මුළු රටටම එයින් අභියක් සැලසුණා. මෙන්න මේ වාගේ බෝසතුන් වහන්සේ පුදුම විදිහේ තුන් ලෝක සීළු සත්‍යයන් අභය දීපු වාර අප්‍රමාණයි. පින්න තුන් ආලැති කපුටෙක් වෙලා සීළු සත්‍යයන් අභය දුන්නේ නැහැටි. තවත් ආලැති සුනකේ කියලා සීළු සත්‍යයන් අභය දුන්නේ නැහැටි. මේවා එසේ මෙසේ පින්කම් නෙමෙයි පින්න තුනි. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේගේ හිතේ පහළ වෙන්නේ මොනවද? කරුණාව පෙරට කොට ඇති ප්‍රඥාවයි. එනිසා මේ මරණයට කැප වූ සත්‍යයන් ගැන සලකා බලනකොට අපේ හිතේ ඇති වෙන්නේ අසීමිත කරුණාවක්. ඇත්තට මරණ තැනකට ගියාම ඒ අවස්ථාව දකින්න බෑ බොහෝ දෙනාට. බලානින්න බෑ, හද කම්පණය වෙනවා. ජනිතෙන් කඳුළු වැගිරෙනවා. ඒ සතුන් මරහඬ දෙනකොට මොනතරම් හිත ඇතුළට මේ ඊතල වගේ වදිනවද? මේ තරම් අනුකම්පාවක් ඒ මරණ පුජ්‍යලයන්ට ඇතිවන්නේ නැහැ. ඔවුන්ගේ හිත අවිද්‍යාවෙන් අන්ධමූත වෙලා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕන මේ සතෙක් නිදහස් කිරීමට අපි යොමු වෙන වෙලාවේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා, "නසෝ භික්ඛවේ සත්වෝ සුලභ රූපෝ යෝ ඉමිනා දීගේ නද්දුනා නේ මාතා භූත පුබ්බෝ නේ පිතා භූත පුබ්බෝ නේ භාතා භූත පුබ්බෝ නේ භගිනී භූත පුබ්බා" ආදි වශයෙන් මහණෙනි, මේ දීර්ඝ සංසාරයෙහි අනන්ත ජාතිවල මේ සීලම සත්‍යයන් අතරේ කිසිම කෙනෙක් නෑ, මව නොවූ කෙනෙක් නෑ, පියා නොවූ කෙනෙක් නෑ, සහෝදරයා සහෝදරී දුව පුතා නොවූ කෙනෙක් නෑ. අනන්ත ජාතිවල එකම මව කෙනෙක්ව එකම දරුවෙකුට පෙවූ කෙරි සතර මහ සාගරයේ ජලයේ වැඩි ජලයට වැඩි. එකම පුතෙකු එකම මව කෙනෙක් වෙනුවෙන් ඇඳු කඳුළු මහසාගර සතරේ ජලයට වැඩි. මේ තරමට සරුවඥන් වහන්සේ සංසාරයේ තත්ත්වය පහදා දුන්. ඒ අනුව සලකනට මේ සිව්පාව මේ හරක් අපේ පැරණි අනන්ත ජාතිවල අම්මලා, අපේ පියවරු, අපේ සහෝදරයෝ, අපේ සහෝදරියෝ, අපේ දූවරු දරුවෝ, මේ පුතු, එවාගේම නෑදෑ හිතවන්තයෝ, මවපස පියපස නෑයෝ, එයත්ව සංසාරයේ ඔය විදියට අනන්ත ජාතිවල මිනිස්යන් වෙヒතියා, දෙවිවන් වෙヒතියා, බ්‍රහ්මයන් වෙヒතියා, ඒ වගේම අපිත් ඔය වගේ අනන්ත ජාතිවල සිව්පාවන් වෙලා හිටියා. අනන්ත ජාතිවල අපේ හදකෙක් වෙලා බෙලි කැපුම් ලැබුව වාරව ගැලූ ලේ මහසාවරේ ඝණයට වැඩි. ඔය වගේම ඌරන් වෙලා, කුකුලන් වෙලා, බැටලුවන් වෙලා බෙලි කැපුම් ලැබුව වාරවල ගැලූ ලේ සතර මහ සාගරයේ ජලයට වැඩි. මිනිසුන් වෙලා, පාරදාරිකයන් වෙලා, රාජාපරාධකාරයන් වෙලා දෙනි කැපුම් ලැබූ වාරවල ගැලූනේ සතර මහ සාගරයේ ජලයට වැඩි. මේ තරම් සංසාර ගමනක අපි හැසිරෙනවා. එයින් මේ හරකුන් ගැන අපි හිතනවා, මේ ඇත්තෝ අපි සසරදී අම්මලා, මේ අපේ පියවරු, අපේ සහෝදර සහෝදරීවරු. දැන් සංසාර දෝෂයට සිව්පාවෙක් වුණාට පෙර ජාතිවල හොඳ ධනවත් මිනිස්සු, නැනවත් මිනිස්සු, රජවරු, සිටුවරු, මැතිවරු, ඇමතිවරු, සේනාපතිවරු, එවාගේම සබ්දෙව් රජවරු, ධම්ම රාජවරු අනන්ත ජාතිවල මෙ හිටියා. සංසාර දෝෂේ නිසා මේ සිව්පාවෙක්ව ඉන්නවා. මමත් මේ වාගේ හිටියේ වාර අනන්තයි. එනිසා මම මේ මගේ පියාණන්ට අභය දෙනවා, මගේ මෑණියන්ට අභය දෙනවා, මගේ දුවට, මගේ පුතාට මේ අභය දෙනවා කියන හැඟීම ඇති වෙනවා. එසේ ඇති වෙනකොට අපි එසේ මෙසේ නෙමෙයි, ඊට වඩා ගැඹුරු හිතක් ඇති කරගන්නට ඕනේ. අද මම මේ සතාට මේ විදිහට මරණ නිදහස් කරගන්නවා. ඒ මගේ හිතේ තියෙන මෛත්‍රී බලය නිසා මොහුගේ සිතේ කුසාසිත පහළ වේවා. මොහුට අපරාපරිය වේදිනිය කුසාසිත මතුවෙලා මීළඟ භවයේදී හොඳම ත්‍රිහේතු උත්පත්ති, කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුව ප්‍රතිරූප දේශයක උත්පත්ති ලැබේවා. මේ සතා කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්මයේ ශ්‍රවණය කරමින්
සීලය සමාධිය ප්‍රඥාව ගුණය නුවණ දහම් ප්‍රතිපත්තිය දියුණු කරලා ධ්‍යාන සමාධි සමාප්‍රති අභිඥා බල විපස්සනා ඥාන මුදුන් පමුණුවගෙන ආරි සත්‍ය බෝධින් අමාම නිවන් දකීවා.